අපි අද දවසේ මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවන්න ප්‍රධාන හේතුව උනේ බහුගිය කාලය තුල කතා කළා වගේම මේ අපි හඳුන්වා දුන්න අපි මේ බදු ප්‍රතිපත්තිය අපි කිව්වා දිගටම පැහැදිලිව ඒ තමයි මේ බදු ප්‍රතිපත්තියේ තියෙන අසාධාරණත්වය හරහා වෘත්තීය වේදීන්ට වෙලා තියෙන අසාධාරණය ඉතාම පැහැදිලිව අපි පහුගිය කාර්ය තුල දිගටම අපි පෙන්වලා දුන්නා වෘත්තීය වේදීන් ගුරුත්ව සමිතියක මුතු විදිහට. ඉතින්ද විශේෂයෙන්ම අපි මේ සම්බන්ධයෙන් සටන් ක්‍රියාමාර්ග වලට ගියා. වැඩ වාචන ක්‍රියාමාර්ග වලට පවා යන්න සිද්ධ වුණා. අවසානයේ දෙහි ප්‍රතිඵලයක් විදිහට මේක අර ගලේ කෙටුව අහුරක් වගේ වෙනස් වෙන්නේ නැහැ කියපු පාලකයන්ට සිද්ධ වුණා. මේක ප්‍රශ්න තියෙනවා. මේ ගැටලුව අපි පිළිගන්නවා. මෙහෙම වෘත්තිකයන්ට මේකෙන් අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ නිසා මේකේ යම් සංශෝධනයක් විය යුතුයි කියන තැනට අර සඳළු තලවල හිටපු පාලකයන්ව ඒ සඳළු තලවලින් බිමට ගහනලා මහ පොළොවේ ප්‍රශ්නයක් තියෙනවායි කියන එක පිළිගන්න තැනට මේ සටන අපිට තීව්‍ර කරන්න සිද්ධ වුණා. එතෙන්දී වෘත්තිකයන්ගේ වෘත්ති සමිතිය එකමුතුව විදිහට මේ වෘත්ති සමිතිය එකමුතු වී ඉන්න සියලුම වෘත්ති සමිති එකාවන්ව පෙනී හිටියා. මේ සටන කෙලවරක් දක්වා අවසානයක් දක්වා ජයග්‍රහණි දක්වා රැගෙන යන්න ඕන කියන තැන. ඒ සටන තීව්‍ර වෙන අවස්ථාවේදී අපිට මේ රටේ ජනාධිපතිවරයා ඇතුළු ජනාධිපති ලේකම්වරයා ඇතුළු බලධාරීන්ගෙන් ලැබුණු ප්‍රතිඥාව තමයි සියල්ල IMF එකත් එක්ක එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක වෙච්ච එකඟතාවයන් හරහා සිද්ධ වෙච්ච දේවල්. ਉਹ අපිත් පිළිගන්නවා මේ හරහා ප්‍රශ්න මතුවලා තියෙනවා. මේක දරා ගන්න අමාරුයි. ඒ නිසා IMF එකත් එක්ක එන පළවෙනි රිවිෂන් එකේදී එහෙම නැත්නම් පළවෙනි සංශෝධනය සමාලෝචන අවස්ථාවේදී වෘත්තිකයන්ට හිතකර වෙන විදිහට රටට හිතකර බදු ප්‍රතිපත්තියක් බවට මේක පරිවර්තනය කරන්න අවශ්‍ය සංශෝධන ගේනවායි කියලා. අපි ප්‍රශ්නේ විග්‍රහ කර කර හිටියන්නේ නැතුව වෘත්තිවේදීන් විදිහට මේ ප්‍රශ්නට විසඳුනොත් අපි ඉදිරිපත් කළා. අපි ඉදිරිපත් කරන විකල්ප හරහා අපි කිව්වා IMF එක බලාපොරොත්තුව බදු දැල පුළුල් කිරීම නම් ඒ බදු දැල පුළුල් කරන්නේ කොහොමද කියන එක අපි පෙන්නලා දුන්නා. ඒ වගේම IMF එකේ ඒ අය දීලා තියෙන මාර්ගෝපදේශවල තියෙන්නේ ආදායම වැඩි කරගන්න විදිහක් නම් බදු හරහා ඒක කරන විදිහත් අපි පෙන්නලා දුන්නා. ඒකට තියෙන විකල්පත් අපි පෙන්නලා දුන්නා. අවසානයේදී අපි ලියවිල්ලක් කරහා ලේඛනයක් කරා විධිමත් පරිදි රටටම ප්‍රකාශ කළා රටට පාඩුවක් නොවන විදිහට අවාසියක් නොවන විදිහට මේ ප්‍රශ්නේ විසඳගන්නේ කොහොමද කියලා. ඒ සියල්ල ලිඛිතව ඒ සකස් කරපු ලියවිලි සියල්ල මේ රටේ ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන් සියලු දෙනාට අපි බාර දීලා ඉවරයි. පාර්ලිමේන්තුවට බාර දීලා ඉවරයි. ඒත් දැන් තියෙන්නේ දැන් පන්දුව තියෙන්නේ AI ගතේ. එහෙමනම් දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න දේශපාලඥයන් දෙන පොරොන්දු දේශපාලඥයන් විසින් දෙන පොරොන්දු ඉතාලම හැල්ලුවට ලක් වෙලා විශ්වාසය නැති දැන් රට ගමන් කරලා තියෙනවා. නමුත් වෘත්තීය වේදීන් විදිහට අඩුම ගානේ මේ රටේ වෘත්තීය වේදීන්ට දුන්න පොරොන්දුවට ගරුත්වයක් එකතු කරන්න ඒ නිසා දැන් ආරම්භ වෙලා තියෙනවා IMF එකේ රිවිෂන් එක. එහෙම නැත්නම් පළවෙනි සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍යාර මුදලත් එක්ක. ඒතකොට නිල නොවන විදිහට අපිට විවිධ පණිවිඩ එනවා. නමුත් මේ වෙනතෙක් නිල වශයෙන් මොකක්ද IMF එකට දෙන යෝජනා කියන එක සම්බන්ධයෙන් රජයේ පැත්තෙන් බලධාරීන් පැත්තෙන් ඉදිරිපත් වෙලා නැහැ. ඒ කියන தත්ත්වය යටතේ තමයි අපිට අද කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපි ඒ නිසා බල කරලා ඉල්ලනවා අපිට පොරොන්දු වෙච්ච අපිත් එක්ක එකඟද වෙච්ච අපි දුන්න යෝජනා මත පදනම් වෙච්ච ඒ විකල්ප යෝජනා මොනවද කියලා IMF කර ඉදිරිපත් කළා. ඊට කලින් රටට ඉදිරිපත් කළා ඒ යෝජනා මත පදනම් වෙච්ච සංශෝධනයක් වහාම ඉදිරිපත් විය යුතුයි කියලා. ඒතර කවදී ඉඳන්ද මේ සංශෝධන ගේන්නේ කියන එක විවිධ කතිකාවන් තියෙනවා. නමුත් අපි කියන්නේ වහාම. මොකද මේක දරා ගන්න බැරි ලෙවල් එකට ගිහිල්ලා තියෙනවා. ඒ සීමාවට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා වෘත්තීය වේදීන් තවදුරටත් තලාපෙලා දාන්න නැතුව වෘත්තීය වේදීන්ට ආර්ථික පීඩනය ඉහටත් උඩින් ගිහිල්ලා තියෙන වෙලාවක මේක ලබන අවුරුද්දට ඊළඟ අවුරුදු වලට ගෙනියන්නේ නැතුව ආසන්නතම අවස්ථාව මොකද්ද මේ සංශෝධනය කරන්න පුළුවන්. ඒ සංශෝධනයේදී වෘත්තීය වේදීන් රටට දෙන්න පුළුවන් උපරිම සහනය මොකද්ද කියන එක බලලා ඒ සංශෝධන ගේන්න කියලා. මොකද අපි විකල්ප කිහිපයක්ම ඉදිරිපත් කළා තියෙනවා. අපේ යෝජනාව අපි ඉදිරිපත් කරනකොට මේ බදු සීමාව ඒ ප්‍රතිශතයන් මේ සියල්ල අපි අපේ යෝජනා ඇතුළට දාලා තියෙනවා. ඒ වගේම මේ බදු ගෙවන අයගේ බදු වලට බදු සල්ලි වලට මොකද්ද වෙන්නේ කියන එක සම්බන්ධයෙන් පාරදෘෂ්ට ක්‍රියාදාමයක අවශ්‍යතාවය ගැන අපි කියලා තියෙනවා. නමුත් ඒකක්වත් මේ දක්වා වෙලා නැති පසුබිමක තමයි අපිට කතා කරන්න වෙලා තියෙන්නේ. වෙන එකක් තබා අපිට පහුගිය දවසක වෘත්ති වේදීන්ගේ වෘත්ති සමිතියක මුතුව විදිහට ආරාධනාවක් ලැබුණා පාර්ලිමේන්තුවේ මේ තියෙන ආංශික කාර්යක සභාවට. ඒ කාර්යක සභාවලත් අපි සහභාගී වුණා. අපේ යෝජනා දුන්නා. ඒ හරහත් යම් යම් යෝජනා ඉදිරිපත් වෙන බව ඒ සභාපතිතුමා විසින් අපිට දැනුම් දීලා තියෙනවා. මොකද අපිට මේ මොහොතේදී ආණ්ඩුවට බලධාරීන්ට දෙන්න තියෙන පණිවිඩය තමයි අපි මේ සමස්ත ක්‍රියාවලිය ගැන සමස්ත මේ රටේ ඉන්න වෘත්ති වේදීන් ඉතාම දැඩි සැලකිල්ලෙන් බලාගෙන ඉන්නවා. දැන් මේ වෙනකොටත් ප්‍රකාශයට පත් වෙලා ඉවරයි ලබන අවුරුද්ද ඡන්ද අවුරුද්දක්. එහෙම නැත්නම් ඡන්දේන ඡන්ද සම්බන්ධයෙන් කතා කරන්න සිද්ධ වෙන මැතිවරණ අවුරුද්දක් කියන එක. ඒ හින්දා රජයට බලධාරීන්ට වෘත්තීය වේදීන්ට දෙන්න පුළුවන් උපරිම පණිවිඩය
මේ සංශෝධනය බලාපොරොත්තු විදිහට උන් නැත්තං එහෙම ලබන අවුරුද්ද වෙනකොට මේ වෘත්තීය වේදින්ගේ වලය මොකක්ද කියන එක සම්බන්ධයෙන් මේ රටේ පාලකයන්ට දැනගන්න පුළුවන් අවුරුද්දක් බවට ලබන අවුරුද්දපත් වේ. එතෙන්ද විශේෂයෙන්ම අපිට පාර්ලිමේන්තු ආර්ථික කාර්යක සභාවේදී හෙළිදරව් වෙච්ච කාරණාත් එක්ක අපිට එක ඉල්ලීමක් කරනවා. ඒ තමයි ওই පත් කරගෙන ඉන්න බදු ප්‍රතිපත්ති පිළිබඳ ඉන්න උපදේශකයන්ගෙන් උපදේශිකාවන්ගෙන් පරිසම් වෙන්න කියන කාරණය. මොකද පාර්ලිමේන්තු ආංශික කාර්යක සභාවේදීත් සමහර වැරදි තොරතුරු තමයි ජනගත කරන්න උත්සාහ කළේ ඒ සමහර බදු ප්‍රතිපත්ති උපදේශිකා. ඊටාම පැහැදිලිව අපි කතා කරන මේ අපිට් එක එහෙම නැත්නම් මේ උපේන විට ගෙවීමේ පද්ද අපි කලින් කියපු හරහා මේ වෙනකොට ආණ්ඩුවට පුළුවන්කම ලැබිලා තියෙනවා අපේක්ෂිත ඉලක්ක ඉක්මවා ගිහිල්ලා අද එකතු කරන්න. නමුත් අනිත් කිසිදු තැනක දැන් මේ අපේ රටේ ආදායම එකතු වෙන ප්‍රධාන තැන් තුනක් තියෙනවා. එකක් තමයි කස්ටම් එක එහෙම නැත්නම් රේගුව, අනිත් තැන තමයි සුරාබදු, අනිත් එක තමයි දේශීය ආදායම්. දැන් කස්ටම් එකෙන් බලාපොරොත්තු ඉලක්ක ලබා වෙලා තියෙනවා. සුරාබදු පැත්තේ ළඟා බලාපොරොත්තු වෙච්ච ඉලක්ක ළඟා වෙලා තියෙනවද? දේශීය ආදායම් එකේ බලාපොරොත්තු වෙච්ච ඉලක්ක ළඟා වෙලා තියෙනවද? ළඟා වෙලා තියෙනවා නම් ඒ මොනවද? ළඟා වෙලා තියෙන එකම ඉලක්කය තමයි අපිට සැලකිය යුතු විදිහට පෙන්වන්න පුළුවන් අපිට් එකේ. එහෙම නැත්නම් මේ වෘත්තිකයන්ගෙන් අය කරන බද්ද. ලේසියෙන් ගහන බදු ගහලා රටක් ඉස්සරහට ගෙනියන්න බෑ. ඒ හින්දා මේ හරහා අපි පෙන්ලා දීලා තියෙන දේ තමයි අපිට් එකෙන් එහෙම නැත්නම් මේ පේන විට ගෙවි බද්ද හරහා මුළු අවුරුද්දටම රජයේ අපේක්ෂා කළේ රුපියල් බිලියන 100ක විතර ආදායම. මාස 6ක් යනකොට ඒක බිලියන 80 ඉක්මවල ගිහිල්ලා දිනවයි කියන්නේ අවුරුද්ද ඉක්මවනකොට බිලියන 150 160 සීමාවකට යන්න පුළුවන්. එතකොට ඒ නිසා මේ මොහොතේදී රජයට අපිට් එක එහෙම නැත්නම් මේ උපේන විට ගෙවීම බද්ද කියන එක වෘත්තිකයන්ට දැඩි පීඩනයක් එල්ල කියලා තියෙන බද්ද කිසිදු වෙහෙසකින් තොරව සංශෝධනය කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මොකද මේ වෙනකොටත් ඉලක්ක සම්පූර්ණ කරමින් ඉන්නේ. ඒ නිසා අපි ඊටාම පැහැදිලිව වෘත්තිකයන් වෘත්ති සමිති එකමුතුව විදිහට කියන්නේ මේ බදු උපදේශකයාගෙන් පරිස්සම් වෙන්න වැරදි තොරතුරු ලබා දීම හරහා හොයලා බලන්න ආණ්ඩුව අපහසුතාවයට පත් කරන එක ඉදිරි මැතිවරණවලදී ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් මේ උපදේශක උපදේශිකාවන් හරහා ක්‍රියාත්මක වෙනවාද කියන කාරණය. ඒ සම්බන්ධයෙන් ඉතාම ගැඹුරු විශ්ලේෂණයක් කළ යුතුයි කියලා අපි හිතනවා. මොකද දැන දැනම සමහර වැරදි තොරතුරු ජනගත කරන්න උත්සාහ කරනවා කියන එක අපි දැක්කා පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභාවේ. ඒ නිසා මේ සියල්ල සම්බන්ධයෙන් කල්පනා කළා මේ රටට ගැළපෙන වෘත්තිකයන්ට ගැළපෙන බදු ප්‍රතිපත්තියක් කඩිනමින් ප්‍රකාශනපත් කරන්න කියලා අපි ඉල්ලනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා හෙට දවස වෙනකොට මේ ලංකාවේ තියෙන IMF කාර්යාලය, එහෙම නැත්නම් කන්ට්‍රි ඔෆිස් එක, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ඒ අයට මේ රටේ වෘත්තිකයන්ගේ හඬ මොකක්ද කියන එක සම්බන්ධයෙන් අපි දැනුම් දෙන්න විශේෂ සංදේශයක් හෙට උදේ 10ට අපි ඒ කාර්යාලය වෙත බාර දෙන්න බලාපොරොත්තු වෙන වෘත්තිකයන්ගේ වෘත්ති සමිතිය එකමුතුව විදිහට ඒ සියල්ල අරහා අපිට මේ ප්‍රශ්නය වෘත්තිකයෝ විදිහට ප්‍රොෆෙෂනල් විදිහට වෘත්තීය වේදීභාවය රැකගෙන විසඳන්න පුළුවන් උපරිම සීමාවට ගිහිල්ලා අපි කටයුතු කරමින් ඉන්නවා. නමුත් ඒ විදිහටම ඒකට සමාන උත්සාහයක් රජයේ පැත්තෙන් ගන්න බවක් තාම අපිට පෙන්වුම් කළ නැහැ. ඉතින් ඒ සත්භාවය පෙන්වන එක රජයේ වගකීමක්. ඒ සියල්ල ඉෂ්ට වෙලා මේ රටේ වෘත්තිකයන් රටට හිතකි බද ප්‍රතිපත්තියක් වහාම මේ සංශෝධන මේ IMF ප්‍රොවිෂන් එක තව දවස් කිහිපෙන් ඉවර වෙනවා. ඒ වෙනකොට ප්‍රකාශනපත් වෙන්න ඕනේ කියලා අපි කල්පනා කරනවා. එහෙම නැති වුණොත් වෘත්තිකයන්ගේ වෘත්ති සමිතිය එකමුතුව විදිහට මේ සම්බන්ධයෙන් අපිට අපේ සමාජිකත්වයේත් කතා කරලා ඊළඟට ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාවලට යන්න වෘත්තිකයන්ගේ වෘත්ති සමිතිය එකමුතුව විදිහට පැකිලෙන්නේ නැහැයි කියන බරපතල පණිවිඩය අනුතරයන් ගෙවීම මේ මොහොතේදී බලධාරීන්ට දෙන්න සූදානම්.